එදා වගේ මේක අදත් තියෙන බයෝඩීසල් මනේ නේ. ඔව්. අග්‍රාමාත්‍යවරයා කතා කරලා කිව්වේ අවශ්‍ය පියවර ටික ඉක්මනට ලෑස්ති කරලා දෙන්නම් කියලා. තාම සිපෙට්කෝ එක ලැබ් ටෙස්ට් එකකට කෝල් කරලවත් නැහැ. දවස් 10ක් තිස්සේ සිපෙට්කෝ එකෙන් කිසිම උත්තරයක් නැහැ. බලධාරීන් තුල මේ උනන්දුව නැතිනම් මේ උත්සාහයේ ප්‍රතිඵලය ලබා ගන්න ක්‍රමයක් නැහැ. මට ඇත්තටම හිතා ගන්න බෑ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. මොකද රට මේ මොහොතේත් ඉතාමත් අර්බුදකාරී තැනක ඉන්නේ. දිලිනට අවශ්‍ය වන්නේ ලිඛිත අවසරයේ පමණ. ඒ ටික ලබා දුන්නා නම් අපිට මෙතනින් එහාට කිසිම ප්‍රශ්නයක් නැහැ වැඩ ටික පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා හදන මෙට්‍රික් ටන් 12000 අපේ රටේ සමස්ත කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවි මහත්වරුන් උදෙසා වර්ෂයටම ප්‍රමාණවත් කියන එකද? අනිවාර්යයෙන්ම. අපේ තෙල් ටිකෙන් විතරක් ලංකාවේ කෝච්චිය දවස් 385ම දුවන්න පුළුවන් නොනවත්තා. මෙහෙම හදන බයෝඩීසල් එන්ජින් වලට සුදුසු නැහැ කියන්නේ. බයෝඩීසල් වල තියෙන C10 වැලුව එක සුපර් ඩීසල් වලින්වත් ගන්න බෑ. ඔබ හම්බ කරපු විදිහ විනිවිද පෙනෙන සුළුද? ඒක ගරන්ට් කෙනෙක් බලන්නේ ලීස් එක මට පැය 3 දෙනේ. ඕනම ගානක් ඕනම බෙන්ක රජයේ අනුමැතිය ලැබුණොත් දිලිනට මේ මහා පරිමාණ ව්‍යාපෘතිය රට වෙනුවෙන් ආරම්භ කරන්න යන ආයෝජනය කොයි තරම්ද? අපිට යනවා සාමාන්‍යයෙන් මිලියන 300ක වගේ ආයෝජනයක්. අපි ඒක එක් රැස් කරගෙන ඉන්නේ. මේ මතුවලා තියෙන උද්දමන තත්ත්වය තුළ එදා පුරන්දුන රුපියල් 350ට මේ ක්‍රියාත්මක වුණු දිනක තෙල් දෙන්න පුළුවන්ද කියන්නේ. සාමාන්‍ය ඩීසල් එකට වඩා ගාන අඩුවෙන් තියෙනවා කියන එක මම සාතික වෙනවා. බලන් ඉඳලා බලධාරීන්ගෙන් අවස්ථාවක් නොලැබුණොත් මොකද කරන්නේ? ලංකාවෙනුත් පයින් ගහලා දානවා නම් අපිත් ගිහිල්ලා සවුත් අප්‍රිකාවල පටන් ගන්නවා. ඒක මං කනගාටුවෙන් කියන්න කැමතියි. සති කිහිපයක ඉඳන් අපේ රටේ සමාජ මාධ්‍යවල වැඩිම අවධානයට ලක්වුණු තරුණයා තමයි අදත් මා ඉදිරිපිට සිටින්නේ. දිලින දක්ෂිල දිලින ගැනත් දිලින විසින් ඉදිරිපත් කළ කාරණා ගැනත් තවමත් දිලින මේ සමාජයේ ලොකු කතාබහක් තියෙනවා. එදා අපි දිලින මුණ ගැහෙන්න ගියේ කළුතරට නේ. හැබැයි අද දිලින අපි මුණ ගැහෙන්නවා පිළියන්දලට. ආවිත් දිලිනගේ වාහනේම තමයි ඩිෆෙන්ඩ් එකේ. ඔව්. එදා වගේ මේක අදත් තියෙන බයෝඩීසල් මනේ නේ. ඔව්. දැන් අපි ගිහිල්ලා ඇවිල්ලා දවස් 10ක් විතර ගත වෙලා. ඔව්. ඒ වෙනකොට ගහපු බයෝඩීසල් ටික ඉවර වෙන්නේ නැති. ඒ ටික වරුණා ආයි හැදුවා ආයි දැම්මා. ඊට පස්සේ එකපාරයිද හදන්න ඕන උනේ? ඔව් එකපාරයි. ඒ පාර ලීටර් 40ක් හැදුවා. ඒ ටික තමයි දැන් වාහනේ තියෙන්නේ. අනික අද මේ බයෝඩීසල් වල ප්‍රායෝගික අවශ්‍යතාව අපිට මතුවෙච්ච හැටි ගැන කියන්නත් අද දවසත් හොඳ උදාහරණයක්. මොකද අද අපේ මේ කැමරා ශිල්පී සහෝදරන් දෙදෙනාටත් එන්න ක්‍රමයක් නැහැ මේ පවතින තෙල් ප්‍රශ්නේ හින්දා. අන්තිමට දිලිනගේ තෙල් පිළිබඳ ගැටලුවක් නැති ඩිෆෙන්ඩ් එකෙන්ම තමයි දිලින කළුතර ඉඳලා කැස් බෑවට ගිහිල්ලා ඒ දෙන්නවත් අරගෙන මේ පිළියන්දලටත් ආවේ. ඕන්නම් මාමුණත් ගන්න යන තමයි බලාපොරොත්තු වෙන් හිටියේ. මම මේ ළඟ නිසා වාහනෙන් ආවාට. ඉතින් මේ හැම තැනම කතා කරන්නේ තෙල් ප්‍රශ්නය ගැන. හැබැයි තවම දිලින ඉන්නවා කිසිම ප්‍රශ්නයක් නැතුව. ඔව් ඇත්තටම. අපි පහුගිය සතියේක දිලිනත් එක්ක වැඩසටහන කළේ කාරණා දෙකක් මත. එක කාරණාවක් තමයි දිලින විසින් සිදු කරන මේ වැඩපිළිවෙල සමාජගත කිරීම අවශ්‍යතාව. දෙවැනි කාරණාව තමයි දිලින මේ බයෝඩීසල් වැඩපිළිවෙල ජාතික වශයෙන් කරන්න බලාපොරොත්තු වන හින්දා ඒ සඳහා අවශ්‍ය කරන අවසරය රජයෙන් ලබා ගැනීම අරමුණු කරගනිමින් එදා අපි සඳහන් කළා අග්‍රාමාත්‍යවරයාට මේ ප්‍රශ්නයට මැදිහත් වන්න, මේ යෝජනාවට මැදිහත් වන්න, දිලිනට උදව් කරන්න කියලා. මොකද්ද මේ වෙනකොට ඒකේ ප්‍රතිඵල? අග්‍රාමාත්‍යවරයා කතා කරාමට කතා කරලා ඊට පස්සේ කිව්වා අවශ්‍ය දේවල් ටික ඔක්කොම arrange කරන්නම් කියලා. ඇත්තටම දැන් මුදල් අමාත්‍යාංශයෙන් වෙන්න ඕන ඔක්කොම කාරණා ටික වෙන්න පුළුවන් තැනක නැවතිලා තියෙන්නේ. සිපෙට්කෝ එකෙන් ලැබ් ටෙස්ට් වලට ඕන සාම්පල් තාම එකතු කරලා නැහැ. මම දවස් 10ක් වෙනවා දැන් සිපෙට්කෝ එකට ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් දීලා. හැබැයි අද වෙනකන් තාම එක කෝල් එකක්වත් සාම්පල් එකතු කරන එක ගැන කතා කරලවත් නැහැ. ඉතින් එතන තමයි නැවතිලා තියෙන්නේ දැන්. අග්‍රාමාත්‍යවරයා කතා කළා මොකක්ද කිව්වේ? අග්‍රාමාත්‍යවරයා කතා කළා කිව්වේ අවශ්‍ය පියවර ටික ඉක්මනට ලෑස්ති කරලා දෙන්නම් කියලා. ඇත්තටම කිව්වා වගේම මුදල් අමාත්‍යාංශයේ මට උපරිම සපෝට් එකක් හම්බුණා. මුදල් අමාත්‍යාංශයේ මොකක්ද ඔයාලට ලබා දෙන සහයෝගය? මට ට්‍රෙෂරි එකේ සෙක්‍රටරි කතා කරලා මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂකවරයාව සම්බන්ධ කරලා දුන්නා. අධ්‍යක්ෂකවරයා ඕනම වෙලාවක දැන් ලයිසන් එක ඉෂු කරන්න ලෑස්ති. මෙතනෝල් ලයිසන් එක. මෙතනෝල් ඉම්පෝට් කරන ලයිසන් එක. හැබැයි ඒ ලයිසන් එක ඉෂු කරන්න සිපෙට්කෝ එකෙන් නිකුත් කරන්න ඕනේ ලැබ් ටෙස්ට් එක. ඉතින් තාම සිපෙට්කෝ එක ලැබ් ටෙස්ට් එකට කෝල් කරලවත් නැහැ. දවස් 10ක් තිස්සේ සිපෙට්කෝ එකෙන් කිසිම උත්තරයක් නැහැ. එතකොට මට මතකයි පහුගිය වැඩසටහන සිද්ධ කරන්න කලින් විදුලි බල අමාත්‍යවරයා කංචන විජේසේකර අමාත්‍යවරයා ඊට කලින් ඔබත් එක්ක දුරකථනයෙන් හෝ නැත්නම් SMS මගින් හෝ මේ කාරණාව ගැන කතා කරලා තිබුණානේ. ඔව් කතා කරලා තිබ්බා. එතකොට
ඊට පස්සේ ඔහුගේ ප්‍රතිචාරය මොකක්ද? ඊට පස්සේ මම උත්සාහ කරා අමාත්‍යවරයාට රීච් වෙන්න. ඉරිදා කතා කරා, කන්වර්සේෂන් කෝල් එකක් සාගල් රත්නායක හිටපු අමාත්‍යවරයායි කංචන වර්තමාන අමාත්‍යවරයායි එක්ක. එතකොට මට කිව්වා අද දවස වෙද්දී අරේන්ජ් කරලා දෙන්නම් කියලා. දවස් දෙකක් ඇතුළත තාම අප්ඩේට් එකක් නැහැ. ඒ වගේම මම අද සිපෙට්කෝ එකේ ලේකම්ට කතා කරා. ලේකම්ට කතා කරාට පස්සේ ඔහු කිව්වා හොයලා බලලා දැනුම් දෙන්නම් කියලා. හැබැයි තාම අප්ඩේට් එකක් නැහැ. ලේකම්ට පළවෙනි වතාවටද කතා කළේ? ඔව්, අද තමයි ලේකම්ට පළවෙනි වතාවට කතා කරේ. මුදල් අමාත්‍යංශයේ ලේකම්ගේ නම්බර් එක ඉල්ලගෙන. නිලධාරීන්ගේ බලධාරීන්ගේ මේ මන්දගාමි ස්වරූපය ගැන මේ යෝජනාවම ඉදිරිපත් කරන දිලිනට මොකද හිතෙන්නේ? මට ඇත්තටම හිතාගන්න බෑ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. මොකද රට මේ මොහොතේ ඉතාමත් අර්බුදකාරී තැනක ඉන්නේ. අපි ආවා කියලා කිසිම මාකට් එකට, කිසිම ඔයිල් කම්පැනිකට පාඩුවක් වෙන්නේ නැහැ. මොකද අපි ෆුල්ෆිල් කරන්නේ ලංකාවේ ඉන්න දුප්පත්ම මිනිස්සුන්ගේ අවශ්‍යතාව ටික. පොඩි මාකට් එකක් තමයි මුලින්ම අප්‍රෝච් කරන්නේ. ඉතින් කිසිම කම්පැනිකට පාඩු නොවන තත්වයකදීත් ඇයි කියලා මේකට කවුරුවත් අත දෙන්නේ නැත්තේ? මොකද මිනිස්ට්‍රි ඔෆ් ෆයිනෑන්ස් ඕල්රෙඩි යාලට කරන්න තියෙන උපරිම දේවල් කරලා ඉවරයිද? අපේ රටේම තරුණයෙක් මෙට්‍රික් ටොන් 12,000ක් වර්ෂයකට තෙල් නිෂ්පාදනය කරන්න බයෝ ඩීසල් විදියට සූදානමින් ඉන්නවා. ඒ නිසා මේ පිළිබඳව සමාජයේ කතිකාවත මොනතරම් තිබුණත් බලධාරීන් තුළ මේ උනන්දුව නැතිනම් මේ උත්සාහයේ ප්‍රතිඵලය ලබා ගන්න ක්‍රමයක් නැහැ. මොකද මේක ගවර්න්මන්ට් එකක් එක්ක කරන්න ඕන නැති වැඩක් නම් අපි මේක දැන් මෙලහට කරලා ඉවරයි. මේ දවස් 10 වගේම තව දවස් 100කුත් යයි. මුදලින් බලාපොරොත්තුවක් නෙවෙයි දිලිනට තියෙන්නේ. දිලිනම ආයෝජනය කරන්න සූදානම්. දිලිනට අවශ්‍ය වන්නේ ලිඛිත අවසරය පමණයි. අනිවාර්යයෙන්ම මිනිස්ට්‍රි ඔෆ් ෆයිනෑන්ස් එකෙන් අපිට කියලා තියෙන්නේ නෝ ඔබ්ජෙක්ෂන් ලෙටර් එකක් එක්ක ලැබ් ටෙස්ට් එක එවන්න, සිපෙට්කෝ එක මේක අනුමත කරනවා කියලා. එච්චරයි. ඉතින් ඒ ටික ලබා දුන්නා නම් අපිට මෙතනින් එහාට කිසිම ප්‍රශ්නයක් නැහැ. වැඩ ටික පටන් ගන්න පුළුවන්. මොකද දැන් අද රටේ මෙට්‍රික් ටොන් 5500ක් ඩීසල් අද දවසකට ඕන. අපි 12,000ක තමයි අපේ පළවෙනි අවුරුද්ද ටාගට් එක. ඒ කියන්නේ අපේ දවස් දෙකක විතර අවශ්‍යතාවයක් අපේ පළවෙනි අවුරුද්දෙම අපි සපයනවා. කෘෂිකර්ම කට්ටියගේ බැලුවොත් ඒක අවුරුද්දකම කාලේ අපි සපයනවා අපේ තෙල් වලින්. ඉතින් ඒක ඒ කියන්නේ ඔයා හදන මෙට්‍රික් ටොන් 12,000 අපේ රටේ සමස්ත කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවි මහත්වරුන් උදෙසා වර්ෂයටම ප්‍රමාණවත් කියන එකද? තව 20,000ක් ඇදුවොත් ලංකාවෙම දවස් 365ම කෝච්චිය දුවන්න පුළුවන් අපේ තෙල් ටිකෙන්. අපේ තෙල් ටිකෙන් විතරක් ලංකාවේ කෝච්චිය දවස් 365ම දුවන්න පුළුවන් නොනවත්තා. මෙට්‍රික් ටොන් 20,000ක් අපි තව හැදුවා. අනිත් ඔන්ටර්ප්‍රිනර්ස්ලා ඇවිල්ලා කියන්නේ, ඉන්වෙන්ටර්ස්ලා ඇවිල්ලා කියන්නේ අපිට අනුමැතිය ලබා දෙන්න, ආයෝජකයව ලබා දෙන්න අපි කරන්න. අපි කියන්නේ ආයෝජකයව එපා, ඉඩම් එපා, කිසි දෙයක් එපා, අනුමැතිය දෙන්න අපි කරන්න. එච්චරයි. ඉතින් අපිට අනුමැතිය ලබා දුන්නා නම් අපිට පුළුවන් මේක හෙට හරි පටන් ගන්න. ඇත්තටම මම දැන් බයෝඩීසල් සාම්පල් ඉන්දියාවට යවලා ඉන්දියාවේ ලැබ් එකකින් ටෙස්ට් කරලා ASTM ස්ටෑන්ඩර්ඩ්ස් මීට් වෙනවද කියලා බලලා මීට් වෙනවා කියලා දැනගෙනත් ඉවරයි. ලැබ් රිපෝර්ටුත් තියෙනවා. ඉතින් මට අවශ්‍ය නැහැ ඒක ලබා දෙන්නත් පුළුවන්. ASTM ස්ටෑන්ඩර්ඩ් කියන්නේ American Society for Testing and Materials. ඉතින් ASTM ස්ටෑන්ඩර්ඩ් මගේ බයෝඩීසල් එක මීට් වෙනවා. ඒ ලෙවල් එකේ තියෙන බයෝඩීසල් එකක් ලංකාවේ සිපෙට්කෝ එකෙන් ටෙස්ට් කරලා බලන්න ඕනේ ලංකාවේදී ඒක ASTM ස්ටෑන්ඩර්ඩ් මීට් වෙනවද කියලා. ඊට පස්සේ අපිට පුළුවන් මිනිස්ට්‍රි ඔෆ් ෆයිනෑන්ස් එකෙන් ඉතුරු වැටික් කරගන්න. දැන් ඊළඟ කාරණාව. දැන් මේ බයෝඩීසල් අපේ රටට හඳුන්වා දෙන්නට දිලින සූදානම් වුණාට පස්සේ මේ ගැන කතිකාවතක් ආවා. ඔව්. සැකයෙන් කතා කරපු අය හිටියා, විශ්වාසයෙන් කතා කරපු අය හිටියා, මේක හරියන්නේ නැහැ කියලා අසුභවාදීව කතා කරපු අය හිටියා, මේක හොඳ වැඩක් කියලා සුභවාදීව හැම කෙනෙක්. මේක ස්වභාවිකයිනේ. මොකද ඒ තරම් කතිකාවතක් නිර්මාණය වීම තුළ. හැබැයි අපිට වගකීමක් තියෙනවා ඒ මතුවුණු ඇතැම් ප්‍රශ්න ගැන සමාජයටත් ගැටලුවක් හෝ සැකයක් මතුවුණා නම් ඒවා නිරාකරණය කරලා දෙන්න. අනිවාර්යයෙන්ම ඒක කරන්න ඕනේ අපි. ඔව්. ඒ නිසා බයෝඩීසල් වැඩසටහන අපි ඉදිරිපත් කළාට පස්සේ මතුවෙච්ච ප්‍රශ්නවලට සමාජයෙන් අපි සූදානම් අද උත්තර දෙන්න. ඒ අතර තිබුණු එකක් තමයි දිලින ඔයා පාවිච්චි කරන්නේ ඉවතලන පොල් තෙල්. එහෙම නැත්නම් පිසින ලද පොල් තෙල් පාවිච්චි කරලා තමයි මේ බයෝඩීසල් හදන්නේ. මෙහෙම හදන බයෝඩීසල් එන්ජින් වලට සුදුසු නැහැ කියන එක. ඇත්තටම දැන් අපි එන්ජින් වලට සුදුසු නැහැ කියලා කියනවා නම් අපි බලන්න ඕනේ රිනුවබල් එනර්ජි ගෲප් එක. ඒක තමයි දැන්ට ෂෙව්රෝන් කැල්ටෙක්ස් එකෙන් ළඟදිම පර්චස් කරපු ගෲප් එක. එයාලගේ ප්‍රයිමස් ඔක්කොම දුවන්නේ බයෝඩීසල් ගහලා. ඉතින් එයාලගේ රටේදී තියෙන එක ප්‍රශ්නක් තමයි බයෝඩීසල් ඉක්මනට සීතල වෙනවා. මොකද ඒගොල්ලෝ මයිනස් -degrees වලනේ යන්නේ. ඒ කියන්නේ සෙල්සියස් අංශක -16 වගේ ඒ වගේ යන්නේ.
එතකොට එයාලා කරන්නේ එන්ජින් එක කස්ටමයිස් කරනවා. හැබැයි ලංකාවේ සෙල්සියස් අංශක 20කට වඩා උඩින් කොහොමද තින්නේ? නෝ කොහොම කරත් සෙල්සියස් අංශක 10කට වඩා උඩින් තියෙන්නේ. ඉතින් ලංකාවේදී මේ ලංකාවේ පවතින උෂ්ණත්වයේ හින්දා එහෙම කිසිම ප්‍රශ්නයක් ලංකාව තුළ හට නැගෙන්නේ නැහැ. මොකද දැනට බස් රථ මට බස් රථ හිමිකරුවෝ කියලා තියෙනවා. අපි භූමිතල් ගහලා තමයි බස් රථ දුවන්නේ. වාගේ බයෝඩීසල් අපිට දෙන්න අපේ බස් වලට බයෝඩීසල් හොඳ වැඩි කියලා. මොකද බස් දැනටත් භූමිතල් ගහලා තමයි දුවන්නේ. කාබන් ඩයොක්සයිඩ් කාබන් මොනොක්සයිඩ් විමෝචනය හොඳටම වැඩි. සමහරවිට භූමිතල් ගහපු බස් එකේ පිටිපස්සේ ඉන්න බෑ ගඳයි. හැබැයි අයිතිකරන්ට ගහන්න වෙලා තියෙනවා. මොකද තියෙන හිඟතාවේ එහෙම නැත්නම් ඩීසල් වල තියෙන උපරිම මිල ඒ වගේ හේතු වෙනවා. ඒතකොට අපි මේක දෙන්නේ සාමාන්‍ය ඩීසල් වලටත් වඩා ගණන් අඩුවෙන්. එතකොට සාමාන්‍ය මිනිස්සුන්ට මේක යූස් කරන්න පුළුවන් බස් රථ හිමිකරුවන් මේක භාවිත කරන්න පුළුවන්. ඒ වගේම මගියටත් හොඳයි. කාබන් ඩයොක්සයිඩ් කාබන් මොනොක්සයිඩ් විමෝචනය හොඳටම අඩුයි. ඒක අපි ඇත්තටම දැක්කා. ඔව්. අපි දැක්කා ඒක පැහැදිලිව දුමක් කියලා දෙයක් ඇත්තෙම නැහැ. ඇත්තෙම නැහැ. පූර්ණ දහනයකට ලක් වෙලා තමයි එන්නේ. අනිත් එක තමයි මේකේ තියෙන හය C10 value එකක්. ඒ කියන්නේ C10 value එක තමයි ඉන්ජෙක්ට් එකේ ඉඳන් පිස්ටන් එකට ස්ප්‍රේ කරන වෙලාවේදී මේක ගිනි ගන්න යන්න තියෙන value එක. ඉතින් සුපර් ඩීසල් ගෙනාවත් බයෝ ඩීසල් වල තියෙන 152යි 165 අතර තියෙන C10 value එක සුපර් ඩීසල් වලින්වත් ගන්න බෑ. ඉතින් කාර්යක්ෂමතාව ඒ හින්දා ඉහළයි. දැන් මේ වෙද්දි බයෝඩීසල් පාවිච්චි කරන රටවල් තියෙනවා. හැබැයි බයෝඩීසල් පමණක් පාවිච්චි කරන රටවල් හරි බයෝඩීසල් වැඩි ප්‍රතිශතයකින් පාවිච්චි කරන රටවල් නැහැනේ. තියෙනවා බ්‍රසීල් වගේ රටවල් ඉතාමත් වැඩි ප්‍රතිශතයකින් පාවිච්චි කරනවා. ඒ කියන්නේ අනිකුත් ඉන්ධනයක් ගත්තාම කොච්චර වගේ ප්‍රතිශතයක්ද? සාමාන්‍ය බ්‍රසීල් වල තියෙන මාකට් එක ඩොලර් බිලියන 12ක වගේ මාකට් එකක්. ඒගොල්ලෝ ටාගට් කරනවා මේ අවුරුද්දේ දෙක ඩොලර් බිලියන 15කට ගේන්න. මොකද බයෝඩීසල් කියන්නේ මේ ඒ බයෝඩීසල් දේ අයගේ වැඩිම පාවිච්චි කරන ඉන්ධන වර්ගය. නැහැ. ඒ අයගේ වැඩිම භාවිතා වෙන ඉන්ධන වර්ග ටික තමයි මේ සාමාන්‍ය විදිහට යන ගැසෝලින්, කෙරොසීන්, නැප්තා, ඩීසල්. හැබැයි ඒගොල්ලෝ දැන් රිසර්ච් කරගෙන දියුණු කරලා තියෙනවා බයෝ ඩීසල් ඉස්සරහට ගේන්න. මොකද ඒගොල්ලෝ දන්නවා අපිට හැමදාම මේ සාමාන්‍ය ඉන්ධන, එහෙම නැත්නම් කණිජ තෙල් මත යැපෙන්න බෑ කියන එක. ඒකට විකල්පයක් විදිහට බයෝ ඩීසල් ගේනවා. නමුත් මේ එන්ජින් වලට සහ වාහනයට ප්‍රශ්නයක් වෙනවයි කියන සමහරු කරන චෝදනාවක් තමයි කොච්චර දියුණු රටක වුණත් බයෝ ඩීසල් වලට විතරක් වැඩි අවස්ථාවක් ලබා දීලා නැහැ. ඒ විකල්ප අවස්ථාව තුළ පමණයි තියාගෙන තියෙන්නේ කියලා. ඒක වක්‍රවය අය කියන්නේ මේකෙන් යම් බලපෑමක් වාහනයට හෝ එන්ජින් එකට වෙන්න පුළුවන් කියන එක. නෑ. සමහර ෂෙඩ් වල B100 එක ෂෙඩ් එකේම දීලා තියෙනවා. උඩින්ම ඒගොල්ලෝ බෑන් එක දාලා තියෙන ඩීසල් ප්‍රයිස් එක ඊට යටින් දාලා තියෙන බයෝ ඩීසල් ප්‍රයිස් එක. මේ වැඩසටහන අපි විකාශය කළාට පස්සේ පොල් තෙල් වලින් වාහන දුවන තරුණයාගෙන් ඉල්ලාගෙන බයෝ ඩීසල් දුවන වාහන තියෙනවද දැන්? වාහන දෙකක් වගේ මාත් එක්ක මගෙන් ෂෙයා කරගෙන ඉල්ලාගෙන දුවනවා. ඉතින් එයාලා මොනවද ඒ වාහන? KDH එකකුයි ලොරියකුයි. ඉතින් ඒගොල්ලෝ මම සල්ලිත් ගන්නෑ. මම නිකන් දෙන්නේ යාළුකමට. කීවතාවක් විතර දුන්නා. දැන් තුන් පාරක් වගේ දේවල් තියෙනවා. මං ඊළඟට කිව්වේ යූස් කුකින් ඔය හොයාගෙන එන්න කියලා මේ දෙන්න. අපි පහුගිය වැඩසටහන සිද්ධ කළෙත් බොහොම ශුද්ධ හැඟීමකින්. කොච්චරද කියනවා නම් ඊට කලින් මම දිලිනව දැකලත් නැහැ. දිලිනමාව මූණට හම්බෙලත් නැහැ. හැබැයි ඒ ඇරෙන්නට මේක තුල මේ දිලිනට මේ වැඩේ අරන් දී මුදසා අපි මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීමක් නෙවෙන්නේ දිලින්න මං එදා සිද්ධ කළේ. එතකොට ඒ හින්දා අපිට මේ වැඩේ පිළිබඳව තියෙන සැබෑ හැඟීමක් බලධාරීන්ගේ අවධානය යොමු කරන ලීම. හැබැයි අපි දුටුවා මේ සමහර අයගේ ප්‍රකාශය තුළ තිබුණා මේක මේ අනවශ්‍ය විදිහට අපි මේ අනවශ්‍ය දේවල් උලුප්පා දක්වන්න උත්සාහ කරනවා. සමහරු දාලා තිබා මේ ධම්මික පැණියේ වර්ෂන් 2 කියලා. ධම්මික පැණිය ගත්තොත් එම කිසිම කෙමිස්ට්‍රි එකක් තියෙන එකක් නෙමෙයිනේ. මේක ඕල්රෙඩි ලෝකේ ප්‍රූව් කරපු එකක් සහ ඕල්රෙඩි ලෝකේ දුවන එකක්. දැන් සමහර අය කියලා තිබ්බා මේවා තියෙන්නේ සල්ලිකාර රටවල විතරයි, දුප්පත් රටවල කරන්න බැරි දේවල් කියලා. පකිස්තානය, ඉන්දියාව, ඉන්දුනීසියාවේ සැලකියුතු බයෝඩිසල් ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. දැන් ලංකාවට උනත් දෙන්න පුළුවන් ලෙවල් එකට ඒගොල්ලෝ කරනවා. ඉතින් මේ වගේ රටවල් මේක කරනවා. අර අපි රිසර්ච් එකක් කරාදි මේක කරන්න බෑ කියන තැන ඉඳන් අපිට රිසර්ච් එකක් කරන්න පුළුවන්. කරන්න පුළුවන් තැන ඉඳන් රිසර්ච් එකක් කරන්න පුළුවන්. අපි රිසර්ච් එකක් සොෆ්ට් ඇනලිසිස් එකක් කරන්න ඕනේ. මේක මධ්‍යස්ත ඉඳලා. ඒ කියන්නේ ඒක සොෆ්ට් ඇනලිසිස් එකක් වෙන්නේ. නැතුව තමන්ගේ පෞද්ගලික ඇනලිසිස් කරලා ඒක අපිට සමාජගත කරනවා කියන්නේ ඒක සාපරාදී ක්‍රියාවලිය. අනේ ප්‍රධාන කාරණාව දෙන්නේ දැන් වැඩසටහනේ මම සඳහන් කළා ඔය අවුරුදු 17 වෙද්දි පළමු වාහනය ගත්ත හැටි. එතනින් එහාට ඔන්ලයින් බිස්නස් හරහාම කෝටිපතියෙක් බවට පත් වුණු හැටි. ඒ දේවල් අපි හරිම සතුටින් ජනගත කරන්නේ, සමාජගත කරන්නේ. ඔබ හම්බ කරපු දේ, ඔබ හම්බ කරපු විදිහ මේ ඔක්කොම විනිවිද පෙනෙන සුළුද? ඔව්. මොකද බැංක් එකේ ට්‍රේස් වෙනවනේ අපේ ඔක්කොම ඉන්කම් ටික. බැංක් එකෙන් පිට අපිට ඉන්කම් වෙන්න බෑනේ.
ඔක්කොම එදා ඉඳන් බැංකේ ට්‍රේස් වුණා 2015 ඉඳන් මුලින් මම්මගේ account එකෙන් තමයි වැඩ ටික පටන් ගත්තේ අවුරුදු 18ක් නැති ඉඳන් 18 වුණාට පස්සේ මගේ accounts වලින් පටන් ගත්තා එදා ඉඳන් අද වෙනකන් ඔක්කොම transaction bank එක through තමයි වෙලා තියෙන්නේ ඒ ඔබ මුදල් ලබා ගත්ත ක්‍රම දැනට මුදල් ලබා ගන්න ක්‍රම කෝටි ගණන් හම්බ කරපු ක්‍රම ඔක්කොම විධිමත් නිවැරදි ක්‍රම ඔව් මොකද හේතුව දැන් මට අවුරුදු 17 දී මට වාහනෙට ලීස් එක දුන්නේ අම්මගේ නමට අවුරුදු 17 දී මගේ accounts ටික බලලා අම්මගේ නමට තමයි මට ලීස් එක දුන්නේ ඉතින් ඒ කාලේ 84800 ක ලීස් එකක් තිබ්බ වාහනයට 2016 දී අවුරුදු 18 දී එක ගරන්ටර් කෙනෙක්වත් නැතුව මට තනියෙන් ලීස් එක දුන්නා මගේ දෙවනි කායකට Audi කායකට මම හිතන්නේ අදටත් මිනිස්සුන්ට ගරන්ටර්ස්ලා නැතුව ලීස් දෙන්නේ නැහැ මට හැම බැංකුවකින්ම ලීස් දෙන්නේ ගරන්ටර්ස්ලා නැතුව එක ගරන්ටර් කෙනෙක් බලන්නේ ලීස් එක මට පැය තුනෙන් දෙන්නේ ඕනම ගානක් ඕනම බැංකුවකින් දැන් යම් හේකින් රජයේ අනුමැතිය ලැබුණොත් දිලිනට මේ මහා පරිමාණ ව්‍යාපෘතිය රට වෙනුවෙන් ආරම්භ කරන්න පළමු වර්ෂයේදී බයෝඩීසල් මෙට්‍රික් ටන් 12000ක් නිෂ්පාදනය කරන්න ඒ සඳහා වන කර්මාන්ත ශාලා ආරම්භ කරන්න ඒ සඳහා වන අනෙකුත් ක්‍රමවේදයන් සිද්ධ කරන්න යන ආයෝජනය කොයි තරම්ද අපිට නම් සාමාන්‍යයෙන් මිලියන 300ක වගේ ආයෝජනයක් අපි ඒක එක් රැස් කරගෙන ඉන්නේ කෝටි 30ක් කෝටි 30ක් වගේ ඉතින් ඒක ඉතාමත් කුඩා මුදලක් හරියට බැලුවොත් අපේ මාකට් එකේ ඉන්න අනිත් රටවල ආයෝජනත් එක්ක බලද්දී ඒකත් අපි කොහොමාරි මහන්සියෙන් අමාරුවෙන් හොයාගත්තා එක්තැනක මන් දුටුවා සඳහන් කරලා තියෙනවා කෙනෙක් මට කීප දිනක් එක එවලා තිබුණා පොල් තෙල් වලින් බයෝඩීසල් හදන ළමයින්ට මයික් එක ඇල්ලුවට ඇල්ගී වලින් බයෝඩීසල් හදන ළමයින්ට මයික් අල්ලන්න කවුරුවත් නැහැ කියලා निष्पादन बायोडीसल बायो केरोसीन हदल इवराई හැබැයි අපිට ඒක මේ වැඩ කලින් වැඩ සටහනට අවශ්‍ය නැති හින්දා තමයි මම හිතන්නේ අයියා දාන්නේ නැත්තේ මම අයියාගෙන් කාරුණික ආයෝජනයක් කරනවා පුළුවන් නම් ඒ රෂයක තිබ්බොත් මේ වීඩියෝ කඩම ප්ලේ කරන්න කියලා. තව අපි රිසර්ච් එකක් කරගෙන යනවා බයෝ කෙරොසින්. ඒ කියන්නේ ජෙට් A1 එක රිප්ලේස් කරන්න පුළුවන් බයෝ කෙරොසින් වලින්. මොකද දැන්ට එමිරේට්ස් එකයි එතිහෙඩ්ලා යූස් කරනවා බයෝ කෙරොසින් එක ඩුබායි වල. ඉතින් මේ ටිකේ මම ටාගට් කරගෙන යනවා ඇල්ගී වලින් බයෝ කෙරොසින් හදන්න. මොකද ඇල්ගී වල තියෙන 90%කට හා ඔයිල් අපේ රටවටේ ඇත්තරන් අපිට ඇල්ගී වවන්න පුළුවන් පරිසරයක් තියෙනවා. ඉතින් ඇල්ගී වලින් ගුවන් යානා ඉන්ධන නිපදවීම තමයි මේ ටිකේ කරන පරීක්ෂණය. ඒක තැනක තිබුණා මේක සඳහා පොල් තෙල් පාවිච්චි කරන්න ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා. එකක් තමයි පොල් තෙල් නැති වෙන්න පුළුවන්, මදි වෙන්න පුළුවන්, අනික පොල් තෙල් අනවශ්‍ය විදිහට ගණන් යන්න පුළුවන්. මේක ප්‍රායෝගික නැහැ කියලා මේ පාවිච්චි කරන පොල් තෙල් හින්දා. ඔව් අපි වර්ජින් කොකොනට් ඔයිල් එහෙම නැත්නම් භාවිතා නොකරපු පිරිසිදු පොල් තෙල් අපි මේකට යූස් කරන්නේ නැහැ, භාවිතා කරන්නේ නැහැ. අපි මේකට භාවිතා කරන්නේ භාවිතා කරන ලද කුකින් ඔයිල්. පොල් තෙල්, සූර්යකාන්ත තෙල්, කැනෝලා තෙල් ඒ වගේ තෙල් ටික. එතකොට මාසයකට මේ මොහොතේ ලීටර් ලක්ෂයක් අපේ රටෙන් යූස් කුකින් ඔයිල් යුරෝපයට අපි එක්ස්පෝට් කරනවා. අපනයනය කරනවා. අපනයනය කරනවා මාසයකට ලීටර් ලක්ෂයක්. මොකද මගේ හොඳම යාළුවා තමයි ඒ එක්ස්පෝර්ට් එක කරන්නේ. ඔහු විතරක් ලීටර් ලක්ෂයක්. ඔහු විතරක් ලීටර් ලක්ෂයක් මාසයකට එක්ස්පෝර්ට් කරනවා යුරෝපයට. එතකොට ඔහු මට කිව්වා ඔහු යුරෝපයට එක්ස්පෝර්ට් කරන ගානට මට පර්චේස් කරන්න පුළුවන් නම් ඔහු ඒ තෙල් ටිකත් මට දෙන්නම් කියලා. ඒ ලීටර් ලක්ෂය මාසිකව. ඔව්. ඔයාගේ වැඩේට ඇද්ද? නෑ. ඒ එක සප්ලයර් කෙනෙක් විතරයි. ඒ වගේ අපේ සප්ලයර්ස්ලා ඇති තරම් ඉන්නවා. ඒ වගේම ඉන්ටර්නැෂනල් සප්ලයර්ස්ලා ඉන්නවා. අපිට මෙතනෝල් හිට ක්‍රෙඩිට් ලයින් වලට දෙන්නම් කියපු සප්ලයර්ස්ලා ඉන්නවා. එදා දිලින කිව්වනේ පාවිච්චි කරපු පොල් තෙල් ලීටරයක් රුපියල් කීයද කිව්වේ? අපිට රුපියල් 150යි 200යි අතර ගන්න පුළුවන්. ඒ දැනටනේ. නමුත් දැන් මේක මාකට් එකක් බවට පත් වුණාට පස්සේ පාවිච්චි කරන ලද පොල් තෙල් වල මිල ඉහළයි. ඒ හරහා පාවිච්චි නොකරන ලද පොල් තෙල් වල මිල තවත් ඉහළයි. ආදී ඇතම් තවත් ප්‍රතිකට වලින් කතා බහ දැක්කේ නැද්ද ඔවා? මම ඇත්තටම දැක්කා. ඒක ඇත්තටම අපි මේකේ ගන්නේ වේස්ට් එකක්, කුණු ගොඩක්. ඉල්ලුමත් එක්කනේ සැපයුම තීරණය වෙන්නේ. දැන් පාවිච්චි කරපු පොල් තෙල් වලට ඉල්ලුම වැඩි වෙනකොට සැපයුම තරඟකාරී වීම තුළ අනිවාර්යයෙන් මිල වැඩිවීමක් වෙන්න පුළුවන් කියන තරකේ මතුවෙනව නේද? ඔව් ඇත්තටම දැන් ඉල්ලුම වැඩි වෙන්නේ නැහැ මේ මොහොතේ. මොකද ලංකාවේ මේ මොහොතේ හැම හෝටල් එකකින්ම හැම ෆ්‍රැන්චයිසිස් ඉන්ස්ටිටියුට් එකකින්ම තියෙන භාවිතා කරලා එළියට දාන ඔයිල් ටික ලංකාවට එකතු වෙනවා. ඒ ටික අපිට මේ මොහොතේ අපේ ප්‍රොඩක්ෂන් එක ලංකාවට එතුල කරන්න මෙට්‍රික් ටන් 12000ට හොඳටම ප්‍රමාණවත්.
ඊළංකාරණව තම දැන් හැමතැනකදීම දිලින සඳහන් කළා රුපියල් 350ට දෙන්න පුළුවන් රුපියල් 25ක ලාභයක් තියාගෙන බයෝඩීසල් වෙළඳපොළට දැම්මට පස්සේ කියලා. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් දැන් දවස ගානේ මිල ගණන් ඉහළ යනකොට මේ මතුවලා තියෙන උද්දමන තත්ත්වය තුළ අපහසුකාරී වාතාවරණය තුළ එදා පුරන්දුන රුපියල් 350ට යම් දවසක මේ ක්‍රියාත්මක වුණු දිනක තෙල් දෙන්න පුළුවන්ද කියන එක. ඔව් අපි ඇත්තටම එදා රුපියල් 350ක මූර්ත අගය වෙන අගයට සමාන ඕනම අවස්ථාවකදී දෙන ලද නාමික අගයකට තෙල් දෙන්න අපි ලෑස්ති. මොකද රුපියල් 460යි මෙහි මොහොතේ ඩීසල් ලීටරයක්. අපි රුපියල් 350 කියන්නේ රුපියල් 110ක්ම සාමාන්‍ය ඔටෝ ඩීසල් ලීටරයකට වඩා මේක ගණන් අඩුයි. ඉතින් අපි උද්දමන තත්ත්වයක් තුළ ඕනම භාණ්ඩයක මිල ඉහළ යනවා. මේ උද්දමන තත්ත්වයක් තුළ මිල ඉහළ යන්නේ නැති භාණ්ඩයක් කියන්නේ එහෙනම් ආර්ථික විද්‍යාවේ එහෙම භාණ්ඩයක් ගැන සඳහන් වෙන්නේ නැහැ. ඕනම පාරිභෝගික භාණ්ඩයක් මේක. ඉතින් මේකත් සාමාන්‍ය ඩීසලකට වඩා දෙන හැම අවස්ථාවකදීම ගාන අඩුවෙන් තියෙනවා කියන එක මම සාතික වෙනවා. දැන් දිලින ඔය මූර්තාගයන් නාමිකාගයන් ගැන සඳහන් කරද්දිත් දිලින වාණිජ විෂයන් එක්ක තියෙන සම්බන්ධය පැහැදිලි. දැනටත් වාණිජ විෂයට අදාළව කරන උසස් අධ්‍යාපනයක් තමයි දිලින සතුව තියෙන්නේ නේද? ඩබල් මේජර් ඩිග්‍රියක් තියෙනවා එඩිත් කොවන් යුනිවර්සිටි ඕස්ට්‍රේලියා. හැබැයි සමහරු කියලා තිබුණා වාණිජ විෂයන් කරපු තරුණයෙකුට මේ රසායන විද්‍යාවේ ප්‍රායෝගිකත්වයට අදාළ කරන ආකාරයේ පර්යේෂණ කරන්න තරම් ප්‍රමාණවත් හැකියාවක් නැහැ. ඒ නිසා දිලින මේ සිද්ධ කරන දේවල් පිළිබඳව වග කියන්න පුළුවන් කමක් නැති වෙයි කියලා. ඔව්. මට රසායන විද්‍යාවට සම්බන්ධ දැනුම භාවිතා වෙන්නේ බයෝඩීසල් නිෂ්පාදනය සඳහා වෙනුවෙන් විතරයි. නිෂ්පාදන පිරිවැය සඳහා වෙන හැම පොයින්ට් එකක්ම කැල්කියුලේට් වෙන්නේ වාණිජමය පැත්තේ. ඒ කියන්නේ මගේ ඩිග්‍රී එකෙන් මම උපයාගත් දැනුම මට ඒ සඳහා බොහෝම විදියට ප්‍රයෝජනවත් වෙනවා. එතකොට කොස් කැල්කියුලේෂන් එකක් කරගන්න සයන්ස් දැනගත්තා කියලා බෑ. හැබැයි සයන්ස් නොදැන හෙවත් රසායන විද්‍යා ප්‍රධාන වශයෙන් නොදැන මේ වගේ හඳුන්වා දීමක් සිද්ධ කිරීමේ වගකීම ගන්න පුළුවන්ද? මොකද මෙතන සම්පූර්ණ තියෙන විද්‍යාත්මක ක්‍රමවේදයක් ඊට පස්සේ ඉන්නේ ඒක ව්‍යාපාරයක් බවට පත් වීම. ඔව් අනිවාර්යයෙන්ම. ඒක තමයි වැදගත්ම කරුණ. දැන් මම 2012 රාජකීය රසායන විද්‍යා සංගමයේ මෙම්බර් ඉෆෙක්ට් එකට උත්තර දීලා මට ඊ මෙම්බර්ෂිප් එකක් ෆ්‍රී හම්බුණා. ඊළඟට මම ඕලෙල් වගේ නම් පොඩි දැනුමක් තමයි ඒවට භාවිතා වෙන්නේ ඒකට ඒකත් තිබ්බා. එතනින් එහාට මම අද වෙනකන් රසායන විද්‍යාව ගැන ප්‍රායෝගිකව අධ්‍යයනය කරනවා, න්‍යායාත්මකවත් අධ්‍යයනය කරනවා. එකම වෙනස තමයි ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ මම ඒ ලෙවල් කෙමිස්ට්‍රි ක්ලාස් එක ඉඳගෙන ඉඳලා නැහැ. තව සමහරු මතු කළ තිබ ප්‍රශ්නයක් තිබ දිලින, ඒ තමයි දැන් මේ බයෝඩීසල් හදන එක ප්‍රායෝගික නැති එක හේතුවක් කියලා බයෝඩීසල් හදන්න යන වතුර කන්දරාව. ඔව්. මම දැක එක තැනක සඳහන් කරලා තිබුණා වතුර ලීටර් 5500ක් යනවා කියලා එක බයෝඩීසල් ලීටරයක් හදන්න. ඔව්. ඒක එහෙම වෙන්න පුළුවන්ද? ඒක එහෙම නම් ඒ වගේම ද ගාඩියන් පුවත්පත හෙළි කරලා තියෙනවා ලෝකේ කොහෙම හරි චොක්ලට් කිලෝ එකක් හදන හැම තැනකදීම වතුර ලීටර් 17196ක් ලෝකේ කොහෙම හරි වේස්ට් වෙලා තියෙනවා. ඒ වගේම තමයි එක චිකන් කිලෝ එකක් කුකුල් මස් කිලෝ එකක් හදන හැම ප්‍රොඩක්ෂන් එකේදීම වතුර ලීටර් 4325ක් ලෝකේ කොහෙන්ම හරි භාවිතා වෙලා තියෙනවා. ඒ වගේම තමයි එක හාල් කිලෝ එකක් භාවිතා කරන හැම මොහොතකම වතුර ලීටර් 3000යි 5000යි අතර ප්‍රමාණයක් භාවිතා වෙලා තියෙනවා. ඒ දත්ත කොහෙන්ද? දත්ත ද ගාඩියන් පුවත්පතෙන්. ද ගාඩියන් කියන්නේ රෙපියුටඩ් පුවත්පතක්. ඒකේ රිසර්ච් එකක්. ඒ වගේම තමයි ගොඩක්ම යුනයිටඩ් නේෂන් රිසර්චර්ස් තියෙනවා මේ කරපු. ඒව හැමෝටම ගූගල් කරලා බලන්න පුළුවන්. එතකොට අපි X කියලා පුද්ගලයෙක්ගේ ගෙදර බත්තු වෙනවා කියලා හිතමු. එතකොට X කියන පුද්ගලයාට ඔහුගේ බිරිඳ Y නම් ගිහිල්ලා කියන්න වෙන්නේ Y අද අපිට බත් කන්න වෙන්නේ නැහැ. මොකද අපි මේ කන හාල් කිලෝ එක හින්දා වතුර ලීටර් 5000ක් මේ ලෝකෙ කොහෙන් හරි විනාශ වෙනවා. අද අපි බත් නොකා බියර් බීලා ඉමු. මොකද බියර් ලීටරයකට මිලි වතුර ලීටර් 300යි වැය වෙන්නේ. ද ගාඩියන් රිසර්ච් එක. මේක ඇත්ත රිසර්ච් එකක්. ඕන කෙනෙක්ට Google කරලා බලන්න පුළුවන්. ඔය කාරණාව හරහා මොකද්ද දිලින පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ? ඒ කියන්නේ මොන දෙයක් නිෂ්පාදනය කරන්න වුණත් ඒක ක්‍රමිකව ගත්තොත් යම් ධාරිතාවක් කැප කරන්න වැය කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේක ඍජුව නෙමෙයි වක්‍රව වෙන්නේ. අනිත් එක තමයි මේ වතුර ටිකයි ජල චක්‍රයට එකතු වෙනවා. දැන් අපි දැකලා තියෙනවා එක හාල් කිලයක් හදන්න අපිට පේන වතුර ලීටර් 5000ක් යන්නේ නැහැනේ. ඔව්. හැබැයි ඒක ලෝකෙ කොහෙන් හරි ගිහිල්ලා තියෙනවා. ආ. මොකද මේ රිසර්ච් තියෙන ඕස්ට්‍රේලියාවේ තමයි වැඩිම තිබ්බේ. වතුර ලීටර් 21000ක් ගිහිල්ලා තිබ්බා. එක හාල් කිලයක් හදන්න. ඉතින් ඒ වගේ තත්වයකදී
බයෝඩීසල් ලීටර එකක් හදන්න වෙච්චර වතුර යනවා කියන එක සාමාන්‍ය මං හිතන්නේ අපිට විහිළුවක් සපයන කාරණාව. ඒ කියන්නේ මේක අනිවාර්යයෙන්ම ආයත් ජල චක්‍රයට එකතු වෙනවා. ඔව් ඒ කියන්නේ සමහර ලොකු තැන්වල ඉන්න මිනිස්සු නොදනවත් උනාට ජල චක්‍රය කියන එක හයේ පන්තියේ විද්‍යාව හදාරන සිසුවෙකුට දන්න දෙයක්. යම් පණිවිඩයක් සමාජයට දුන්නා නම් මාධ්‍යයක් ඔස්සේ ඒ පණිවිඩයේ විනිවිදභාවය පිළිබඳව වග කියන්න අපට පුළුවන්කමක් තියෙන්න ඕන. ඒ නිසා තමයි මේ පිළිබඳ මතුවුණු කතිකාවත පිළිබඳව යලිත් ඒ හරහා මතුවුණු ප්‍රශ්න දිලින වෙත යොමු කළා. දිලිනගෙන් මේ ප්‍රශ්නට උත්තර මේ විදිහට දැනගන්න අපි තීරණය කළේ. රටේ දෙවන පුරවැසියාගේ පව අවධානය යොමු වුණා. ඔහු අවශ්‍ය තැනට දිලිනව යොමු කළා. හැබැයි එතනින් එහාට එක තැනකින් මේක නතර වෙලා තියෙනවා. ඇත්තටම ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අදාළ බලධාරීන්ගෙන් සිපෙට්කෝ එකේ මේ තියෙන ප්‍රොසෙස් එක ඉක්මන් කරලා දෙන්න. ඉක්මන්ට මගේ ලැබ් ටෙස්ට් එකට අවශ්‍ය සාම්පල් ටික මගෙන් කලෙක්ට් කරගන්න. මම ඇවිල්ලා හරි බාර දෙන්නම්. ඒ වගේම ඉක්මන්ට ලැබ් ටෙස්ට් එක ඔගොල්ලෝ කරලා අපිට අවශ්‍ය නෝ ඔබ්ජෙක්ෂන් ලෙටර් එක ලබා දෙන්න සහ ඔයාලගේ අනුමැතිය ලබා දෙන්න. මේ සඳහා අපි එතනින් එහාට අවශ්‍ය කටයුතු ටික ලංකාව තුල කරගෙන යන්නම්. මොකද ෆයිනෑන්ස් මිනිස්ට්‍රික මේ මොහොතෙත් ලෑස්ති අපිට මෙතනෝ ලයිසන් එක ඉෂ්‍යු කරන්න. ඔයාලගේ පැත්තේ තමයි ප්‍රශ්න තියෙන්නේ සිපෙට්කෝ එකේ. යම් හේකින් බලන් ඉඳලා බලධාරීන්ගෙන් අවස්ථාවක් නොලැබුණොත් මොකද කරන්නේ? එහෙම නොත් එහෙම අපි දැන් සවුත් ඇෆ්‍රිකාව එක්ක කතා කරගෙන ඉන්නේ. අපි සවුත් ඇෆ්‍රිකාවල අපේ ෆැක්ටරි එක ගහනවා. කතා කරගෙන ඉන්නේ. ඔව් අපි දැන්ටම කතා කරලා ඉවරයි. මොකද මේ වීඩියෝ එක කරන්න කලින්ම අපි බලධාරීන්ට මේ ලයිසන් ගැන දැනුවත් කරා. ලයිසන් පරක්කුනේ ඉඳ තමයි ඇත්තටම අයත් එක පළවෙනි වීඩියෝ එකේදී අපි මේක කතා කරලා මිනිස්සුන්ට මේක දැනුවත් කරේ. සවුත් ඇෆ්‍රිකාවල එහෙම වුණොත් අපි අපේ ෆැක්ටරි එක ගහනවා. එහෙ තියෙන නීතිමය හැකියාව මොකද්ද? එහෙ මේකට තියෙන නීතිමය හැකියාව ඉතාමත් පුළුල්, හැබැයි ඉතාමත් සපෝටිව්. ඒගොල්ලෝ හරීම කැමති පිටරට ඉන්වෙස්ට්මන්ට් එකක් එයාලගේ රටට එනවට. මොකද සවුත් ඇෆ්‍රිකාවල මේ මොහොතේ බයෝඩීසල් ප්‍රොඩක්ෂන් එක හොඳටම යනවා. ඒ වගේම එහේ මේටත් වඩා හොඳ සප්ලයි චේන් තියෙනවා. ඒගොල්ලෝ ඕනම වෙලාවක කැමති අපි හෙට එනවනම්. මට මතකයි සිරිමාව බණ්ඩාරනායක කාලෙදි ලංකාවේ තිබ්බ හොඳම තෙල් කම්පැනි දෙක සිංගප්පූරුවට පයින් ගහලා දැම්මා. ජෝන් ඩී රොකෆෙල්ලර්ගේ ස්ටෑන්ඩඩ් කියන කම්පැනි එක දෙකට බෙදලා හැදුණා. එක්සෝන් මොබිල් සහ ෂෙව්රෝන් කැල්ටෙක්ස් අද ලෝකේ තියෙන හොඳම පිරිපහදුව තියෙන සිංගප්පූරුවල. මම කියන්නේ නෑ ලෝකේ තියෙන හොඳම බයෝඩීසල් කම්පැනි එක මං හදනවා කියලා. හැබැයි ලංකාවෙනුත් පයින් ගහලා දානවනම් අපිත් ගිහිල්ලා සවුත් ඇෆ්‍රිකාවල පටන් ගන්නවා. ඒක මං කනගාටුවෙන් කියන්න කැමතියි. මේ වෙද්දි ඒ වෙනුවෙන් ඔබ සිදු කරපු සාකච්ඡාවල ප්‍රතිඵලයක් තියෙනවද? ඔව්. ඒගොල්ලෝ ඕනම වෙලාවක ලෑස්ති එයාලගේ සපෝට් එක දීලා අපිට සවුත් ඇෆ්‍රිකාවලින් වෙල්කම් කරන්න. මොකද මම සාකච්ඡා කරපු වගේ මිනිට්ස් මං ගාව තියෙනවා. අවශ්‍ය නම් ඉදිරිපත් කරන්න පුළුවන්. සවුත් ඇෆ්‍රිකා ගවර්මන්ට් නෙමෙයි, සවුත් ඇෆ්‍රිකා පබ්ලික් ලිමිටඩ් කම්පැනිස්. නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් කැපවන්නට මොනතරම්නම් පිරිස් විටින් විට තමන්ගේ යෝජනාවන් සමාජ හමුවේ තබනවාද, බලධාරීන්ට කියනවාද? විවිධ වූ නිෂ්පාදනයන්, ජාත්‍යන්තර ජය ගන්න පුළුවන් නිෂ්පාදනයන්, අපනයන සඳහා ප්‍රධාන වශයෙන්ම ගැලපෙන නිෂ්පාදනයන්, අපේ රටේ පරිභෝජන සඳහා ප්‍රධාන වශයෙන්ම ගැලපෙන නිෂ්පාදනයන්. හැබැයි මේ කිසිවෙකුට හෝ මේ කිසිවෙකට ඉඩ ලබා දෙන තත්ත්වයක් එදා තිබුණෙත් නැහැ, අද තිබෙන බවක් පෙනෙන්නත් නැහැ. ඒකේ තවත් ගොදුරක් බවටද දිලින දක්ෂිලපත් වන්නේ. එහෙම බලධාරීන්ගෙන් කිසිම ඇගීමක් නොලැබුණු තැන දිලින මේ ආයෝජනය දකුණු අප්‍රිකාව වෙනුවෙන්ද සිදු කරන්නේ. ඒ ප්‍රශ්නයට උත්තරේ තියෙන තවම බලධාරීන් ගාව. ඒ නිසා බලධාරීන්ගේ මැදිහත්වීම තුළ දිලිනගේ ආයෝජනය අපේ රටේ ක්‍රියාත්මක කළා. දේශීය ආයෝජකයෙකුට ලබා දුන්න අවස්ථාව හරහා රට නංවන්නට අවකාශයක් ලබා ගන්නවාද නැද්ද කියන තීරණය බලධාරීනි ඔබ ගන්න